අවසරයි අපේ ස්වාමීන් වහන්ස, මනෝ කර්මයන් නිසා අද එක් රටක එක් මිනිසුන් කොට්ටාසය රෝගීන් බවට පත් වෙලා ජීවිත අවදානමකුත් ඇති වෙලා, ඒ තත්ත්වය මේ මුළු ලෝකෙටම බලපාවිද ස්වාමීන් වහන්ස? මෙහෙමයි, මුළු ලෝකෙටම බලපානවා කියන්නේ නෝනා, මුළු ලෝකෙම ජනතාව මනෝ කර්මයන් බලවත් වුණොත් නෝනාව ලෝකෙටම බලපායි. එතකොට මනෝ කර්මයන්ගේ තියෙනා වූ බලවත්භාවය අපි තේරුම් ගන්න ඕනේ. බලවත්භාවය අපි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නෝනා දේශනා කරනවා නෝනා, දැන් ඕක අපි තේරුම් ගන්න නම් මේ මොහොතේ තේරෙනාද, මේ ලෝකය මේ තරමින් පවතින්නේ තේරෙනාද, ඔය රෝගය පවා යම් පාලනයකින් පවතින්නේ නෝනා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය නිසා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලෝකෙට බෙදලා දෙන සීලය, මෛත්‍රිය, දානය, සමාධිය කියන අර්ථයන් නිසා. මේ වෙලාවෙත් සමහර විට චීන ජනතාව තීරණය කරන ඇති අපි නම් මේ ටිකේ සතුම් රාගෙන කන්නේ නැහැ කියලා. එතකොට ඒ දැක්ම කොහෙන්ද ලැබුණේ? මේ උතුම් බුදු දහමේ. තේන්නාද? ඒ නිසා මේ උතුම් බුදු දහමේ අර්ථයන් තාම මේ රටේ තුල ජීවමානව තියෙනවා. මහා සංඝරත්නය සිල්වත්ව ජීවත් වෙනවා, ප්‍රාතිමෝක්ෂයන් ආරක්ෂා කරගෙන. ඒ ප්‍රාතිමෝක්ෂ ආරක්ෂා කරගෙන සංඝයා ජීවත් වෙන තාක්කල් නෝනා ඔය කියන්නා වූ මහා විනාශයක් ලෝකෙට වෙන්න විදිහක් නැහැ. අතුරු විනාශයන් වේවි ඈ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. තේන්නාද? එතකොට ඒ විශ්වාසය තිබිලා විතරක් මදි. අපි නෝනා මනෝ කර්මයන් අපේ ජීවිතයෙන් ශක්තිමත් ආකාරයෙන් අඩු කරගන්න ඕනේ. ගිහි පිරිස් විතරක් නෙමේ, පැවිදි උත්තමයෙනුත් ඒක කරන්න වෙනවා. මොකද නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා දානයේ තියෙනා වූ ආනිසංස පිළිබඳව. අපි අතින් කොයිසම් අකුසලයන් සිද්ධ වෙනවාද කියන කාරණය අපිට තේරුම් ගන්නයි මම මේක කියන්නේ. මිනිස්සයා අතින් කොයිසම් අකුසල් සිද්ධ වෙනවාද? අපි හිතනවා අනේ අපි අතින් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් සිද්ධ වෙන්නේ නැහැ කිව්වත් අපි කරන්නා වූ පුංචි මනෝ කර්මය කොයිසම් බලවත් අකුසලයක් වෙනවාද කියන කාරණයයි මම මේකෙන් පැහැදිලි කරන්නේ. නැතු මේ දානේ ආනිසංස කියන්න යනවා නෙමෙයි ඈ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා තිරිසන් සතෙකුට දෙන දානෙ. තිරිසන් සතෙක් ඈ. ඔය දැන් ඔය චීනේ මරණ තිරිසන් සත්තු ඉන්නවනේ, කැරපොත්තෙක්, ගෙම්බෙක්, සර්පෙක්, තේරෙනවද, බල්ලෙක්, පූසෙක්. තිරිසන් සතෙකුට දෙන දානේ ආනිසංස 100ක් තියෙනවා කියලා. ආනිසංස 100ක්. එතකොට කොහොමද මේ ආනිසංස 100 කියන්නේ? ඔබ තිරිසන් සත්තුන්ට දන් දෙන කෙනෙක්. වෙන කාටවත් දන් දෙන්නේ නැහැ. ඔය මේ මිනිස්සු ඉන්නේ උදේට යනකොට අපි ඔය කොළඹ නගරේ හාල් ගෙනල්ලා, බත් ගෙනල්ලා, පාන් කඩලා අර ලයිට් කම්බි වයර් වල ඉන්න පරේ 200කට කන්න දානවා සමහරු. තිරිසන් සත්තුන්ට දෙන දානය. මම දැක ළඟදි දවසක් මිනිස්සෙක් ලොරියක් පුරවලා කොමඩුයි වට්ටක් අය අරන් යනවා. කොහෙද? අර අනාථ අලි ඉන්න තැනට අලින්ට දානයක් දෙන්න යනවා. ඔබලා gedare ඉන්න බල්ලාට දානමය චේතනාවෙන් දුන්නොත් ඒකත් තිරිසන් සතෙකුට දෙන දානයක්. එතකොට තිරිසන් සතාට දෙන දානේ ආනිසංස කීයක්ද තියෙන්නේ? 100ක්. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී කියන්නේ. එතකොට දැන් මේ ආනිසංස කිත් 100ක් තියනවා කියන එකේ අර්ථය මොකද්ද? දැන් ඔබ තිරිසන් සතුන්ට දන් දීලා මරණාසන්න මොහොතේ ඔබ තිරිසන් සතුන්ට දුන්නා වූ දානේ උපාදානය වෙනවා, සිහිපත් වෙනවා. වෙලා ඔබ මිනිස්සෙක් වෙලා ඉපදෙනවා. නමුත් ඉපදෙන්නේ දුප්පත් තැනක. මොකද තිරිසන් සතුන්ට දෙන දානෙකයි නිසයි උපදුනේ. තේරෙනාද? සාංගික දානයක් සිහිපත් උනේ නැහැ. ඔබ මිනිස්ස කුලයක ඉපදුනා, නමුත් ධනවත් තැනක නෙමේ උපදුනේ. නමුත් ඉපදුනත් ඔබට අම්මා කෙනෙක් ලැබුණා, තාත්තා කෙනෙක් ලැබුණා. අම්මා නැති, තාත්තා නැති දරුවන් කොච්චර ඉන්නවද? එහෙනම් දරුවෙකුට දුප්පත් වුණත් අම්මා තාත්තා ලැබුණා කියන්නේ ඒක ආනිසංසයක් නෙමේද? ආනිසංසයක්. අම්මා නිසා ලබන්නා වූ සෙනෙහසේ දරුවට ලැබුණා. එතකොට ඔබ අර තිරිසන් සතුන්ට දුන්න දානයේ උපාදානය වෙලා මිනිසෙක් වෙද්දී ඔබට ඇස් දෙකක් ලැබුණා. ඇස් නැති මිනිසුන් අතර ඇස් දෙකක් ලැබීම ආනිසංසයක් නෙමේද? කන් ඇහෙන්නේ නැති මිනිස්සු අතර කන් දෙක ඇහෙන්න ලැබීම ආනිසංසයක් නෙමේද? අතපය වාරු නැති මිනිස්සෙයින් අතර අතපය වාරු මිනිසෙක් වීම ආනිසංසයක් නොවේද? ඔබට දුප්පත් පැල්පතක් හෝ ලැබීම ආනිසංසයක් නෙමේද? ඔබට ගමේ පාසලේ ඉගෙන ගන්න ලැබි. ඒ වගේ නෝනා ආනිසංස 100ක් තියෙනවා. ආනිසංස කියන්නේ ඒකයි ඈ. තිරිසන් සතර දානි දීලා ආනිසංස 100ක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. දෙවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීල මිත්‍යා දෘෂ්ටිකයට. තේරෙනාද? දුස්සීල මිත්‍යා දෘෂ්ටිකයට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා කියලා. තේරුණාද? දුස්සීල මිත්‍යා දෘෂ්ටිකෙක් ඈ. එයා බෞද්ධෙක් නෙමේ, බෞද්ධෙක් නෙමේ, දුස්සීලයි මිත්‍යා දෘෂ්ටිකයි. නෝනා
ආනිසංස 1000ක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒත් ඊළඟ උපතේදී වෙන්න පුළුවන්, මෙලෝ ජීවිතේදී වෙන්න පුළුවන්, අර වගේ ඇස් නැති මිනිස්සයෝ අතර ඇස් තියෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. කන් ඇහෙන්නේ නැති මිනිස්සෙයින් අතර කන් ඇහෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. පාසලකට යන්න අකුරු කරන්න දන්නේ නැති මිනිස්සයෝ අතර අකුරු දන්න දරුවෙක් බවට පත් වෙනවා. අම්මා තාත්තගේ සහෝදරයෙක්ගේ ඥාතියෙක්ගේ රැකවරණයක් නැති දරුවෙක් වෙනුවට ඒ අයගේ මේ වගේ ආනිසංස 1000ක් ලැබෙනවා මොකටද? සංඝයාට දන් දීලාද? නැහැ, මිත්‍යා දෘෂ්ටික දුස්සීලයට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටික සිල්වතාට. එයා මිත්‍යා දෘෂ්ටිකයි, බෞද්ධයෙක් නෙමේ. නමුත් සිල්පද පහ මිත්‍යා දෘෂ්ටික සිල්වතාට දෙන දානේ ආනිසංස දසදහසක් තියෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටික සිල්වතා. තේරෙනවද? දැන් ඔබ බලන්න, ඇමරිකාව ගන්න, ජපානය ගන්න, ඔය වගේ දියුණු රටක් ගන්න, ලෝකේ ධනවත්ම පුද්ගලයෝ කොහෙද ඉන්නේ? ඒ රටවල්වල නේද? එතකොට ඒ රටවල්වල ඒසා ධනවත් පුද්ගලයෝ ඉපදුනේ ඇයි? නෝනා පෙර ජීවිතේ මිත්‍යාදෘෂ්ටික සිල්වතුන්ට දුන්නා වූ දානේ ආනිසංස දසදහසක් තියෙනවා කියන්නේ ඒකයි. තේරෙනවද? නමුත් ඇමරිකන් ජාතික බෞද්ධ හාමුදුරන්ට දන් දුන්නේ නැහැ. එහෙම දුන්නේ, එහෙම දුන්නා නම් සම්මාදිට්ඨිය තියෙන්නේ නැහැ නේද? එතකොට ඒගොල්ලෝ ඒ කෝටිපතිව බවට පත් උනේ, මුස්ලිම් ජනතාව කෝටිපතිව ප්‍රකෝටිපති පත් උනේ කොහොමද? ආනිසංස 1000ක් තියෙනවා. කාට දන් දීලාද? සිල්වතාට. මිත්‍යා දෘෂ්ටික සිල්වතාට. හතර වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න. ඒ කියන්නේ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්. තේන්නාද? සද්ධානුසාරී ධම්මානුසාරී ගිහි කෙනෙකුට දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂ ගාණක් තියෙනවා කියලා. තාම සංඝයාට ගියේ නැහැ. තාම සංඝයාට ගියේ නැහැ. නමුත් සංඝයාත් දැන් සද්ධානුසාරී ධම්මානුසාරී අතර ඉන්නවා. දැන් අපේ රටේ බලවත් ගැටලු තියෙනවනේ මිනිස්සෙයින්ට. ගමේ පන්සලට දන් දෙන්නේ නැහැ. මේ අපේ පන්සලේ හාමුදුරුව මෙහෙම වැරදි කරනවා, සල්ලි හම්බ කරනවා මෙහෙම කියලා ගම්වල පන්සල් වලට සමහරුන්ට දන් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දාණය. ඒ කියන්නේ අපේ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියත් අවම තැන සද්ධානුසාරී ධම්මානුසාරී තැන ඉන්නවා. එහෙනම් නෝනා ආනිසංස කීයක්ද? ලක්ෂ ගාණක් කියනවා. තේනද? මොකද මිත්‍යා දෘෂ්ටික සිල්වතාට දෙන දානේ ආනිසංස දසදහසක් තියෙනවා. එහෙනම් දැන් බලන්න අපි ධර්මය ජීවිතයට ගලපගන්නේ කොච්චර දුර්වලද කියලා නෝනා. අද දන් දෙන්නේ නැති අය, දානේට විරෝධය දක්වන අය, පන්සලට බයින අය, නෝනා කොයි සානං අද සමාජෙ ඉන්නවද කියලා බලන්නකෝ. බස් එකේදී මෙහෙම වාඩි වෙච්ච මහත්තයා කියනවා මට නම් අපේ පන්සලට දන් දීලා එපා වෙලා තියෙනවා. ඇයි? ලිස්ට් එක දෙනවලු. තේරෙනවද? ලිස්ට් එක දෙනවලු. ඒකේ තියෙනවලු කුකුල් මසුත් තියෙනවලු, බිත්තරත් තියෙනවලු, පළතුරුත් තියෙනවලු. මහා ලිස්ට් එකක් දෙනවලු අනේ ස්වාමීන් වහන්සේ, මට නම් දැන් දාන දීම එපා වෙලා තින්නේ කියලා. තේරෙනවද? නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ දානේ ආනිසංස පක්ෂය. දානේ ආනිසංස පක්ෂය දිහා බැලුවාම නෝනා අපි නිරේතුරුවම නෝනා කෙනෙකුට සෑහීමකට පත් වෙන ආකාරිනුයි දන් දෙන්න ඕන. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පිට ලිස්ට් එකක් දෙනවා මේ දානි ටික දෙන්න කියලා. නමුත් අපිට මේ දානි ලිස්ට් එක දෙන්න පුළුවන්. මෙතන නෝනා මහා ලොරි ගණන් නැහැනේ. වෑංජන පහක් තියෙයි, මාළුම් මසක් තියෙයි, නැත්නම් ඒ වගේ දේවල් මෙතන මේවල තියෙන්නේ. ඉතින් නෝනා අපි කෙනෙකුට දානයක් දෙද්දී එයා ඒකෙන් සෑහෙන්න ඕනේ නෝනා. නොසෑහෙනවා නම් නොසෑහීමට අදාළ සංස්කාර අපිට ලැබෙනවා. මහත් එක්ක ඇවිල්ලා මට කියනවා අනේ ස්වාමින් වහන්ස, මගේ නෝනගේ කන්දොස් කිරි ආව අහලා මට නම් දැන් එපා වෙලා කියලා. මට ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියලා කියනවා. තේරෙනවද? ඇයි? මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. මම කඩේට ගිහිල්ලා ලස්සනම සාරිය ගෙනල්ලා දෙනවා. අනේ දුන්නේ ගමන් කියන්නේ මීට වඩා හොඳ එකක් තිබ්බේ නැද්ද කියලා අහනවා. අපේ අක්කගේ සාරිය නම් මීට වඩා වටිනවා කියනවා. කඩේට ගිහිල්ලා හොඳම එළවලුවක් ගෙනාවත් මාළුවක් ගෙනාවත් කවදාක්වත් මීට වඩා හොඳ දෙයක් තිබ්බේ නැද්ද කියලා අහනවා. මිසක් කවදාක්වත් නෝනා තෘප්තිමත් වෙන්නේ නැහැ. එයා කියනවා දැන් නම් මට හොඳටම විශ්වාසයි මගේ නෝනා තෘප්තිමත් කරන්න බැහැ කියලා. ඇත්ත කතාවක්. ඕනේ තරම් මේ පන්සිල් මළුවාන පින්වතුන්ලා අතර ඕනේ තරම් මෙවැනි පින්වතුන්ලා ඇති. නමුත් සවස් සමහරු ඉන්නවා නෝනා. ඒ අය අපිට ඇවිල්ලා කියනවා එයා චොකලට් එක සාක්කුවේ දාගෙන ඉන්නේ පෙන්වන්නේ නැහැ. එයා නෝනට හවසට ඇවිල්ලා ටොපියක් දෙන්නේ.
තොපියක් දීලා කියනවානේ අදමං ඔයාට ගෙනාවේ තොපියක් කියලා. ඒ මහත්තයා කියනවා ඒ තොපියෙන් එයා සෑහීමටපත් වුණා. එයා තොපියෙන් සෑහීමටපත් වුණා. පත් වුණා විතරක් නෙමෙයි එයා තොපිය උදෙසා පෙරලා කෘතවේදීත්වයක් දැක්වුවා. හාදුවක් දීලා හරි කොහොම හරි කෘතවේදීත්වයක් දැක්වුවා. එයා සෑහීමටපත් වුණා. එහෙනම් ඕන අපි දෙන්නා වූ දාණය දාණය ලබන්නා සෑහීමකටපත් විය යුතුයි. ඔය නොසෑහීම සකස් වෙන්නේ ඇයි නෝනා? නොසෑහීම යම් කෙනෙක් නොසෑහීම තුල ජීවත් වෙනවා නම් හේතුවක් ධර්මානුකූල හේතුවක් මොකද්ද හේතුව? ඔය අය පෙර ජීවිතේ සෑහීමකටපත් වෙන ආකාරයෙන් දන් දුන්නේ නැහැ. ධනවත්භාවයෙන් ඉපදිලා ප්‍රභූභාවයෙන් ඉපදිලා සල්ලිකාර තැන්වල ඉපදිලා ඊට අදාළව ඒගොල්ලෝ දන් දුන්නේ නැහැ. ආදායමට අදාළව දන් දුන්නේ නැහැ. අන්න නෝනා දුන්න කෙනා සෑහීමටපත් කළේ නැහැ. අපිට නොසෑහීම තුල ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්සලේ ජීවත් වෙන අවමතන තමයි සංඝයාගේ අවමතන සද්ධානුසාරී ධම්මානුසාරී දෙනම. ඒ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දාණය ආනිසංස ලක්ෂ ගාණක් තියෙනවා කියලා පින්වතුනි. ඒ නිසා පන්සලෙන් ලිස්ට් එක දුන්නා කියලා කවදාක්වත් ඒකට එරෙහිව යන්න එපා. ඔබට තියෙන ප්‍රමාණයෙන් ඔබේ ශක්ති ප්‍රමාණයෙන් ඒක ඔබ ඉටු කරන්න. ඔබ ඒක ඉටු නොකර ඔබ පන්සල විවේචනය කරනවා නම් ලිස්ට් එක විවේචනය කරනවා නම් ඒකටත් හේතුඵල ධර්මයක් දඬුවමක් තියෙනවා. මොකක්ද ඒ දඬුවම? අපි මුළු ශාසනයේම සංඝ සමාජයේම මේවෙන් විවේචනයට ලක් වෙනවා නෝන. එහෙම ලිස්ට් එකක් දීම නෝන මං අනුමත කරන්නේ නැහැ. තේරුණාද? අපි ගියක් ඉස්සරහට ගිහිල්ලා ලැබෙන දෙයකින් අපි ජීවත් වෙනවා. නමුත් සමාජය තුල ඒවා තියෙනවා නෝන. ඒවා අපේ අකුසල්. ඒ නිසා අපි අකුසල් නිසා අපි තව අකුසල් කරගන්න ඕනේ නැහැ. ඔබලා ඒවා දැකලා ගැටිලා සංඝ සමාජය විවේචනය කරනවා නම් දාණයෙන් බැහැර වෙනවා නම් මොකද්ද ඔබට ලැබෙන ආනිසංසය? මොකද්ද ලැබෙන ආනිසංසය? අනාගතේ කාසාය කණ්ඩකල ඇති වෙනවා. මහා දුරක් නැහැ, ලොකු කාලයක් නැහැ. මනුස්ස ආයුෂ අවුරුදු 80ක් 70කට බැහැලා තියෙන්නේ. මහා දීර්ඝ කාලයක් ලෝකෙට යන්නේ නැහැ. කාසාය කණ්ඩකල ඇති වෙනවා. කාසාය කණ්ඩකත් දාන ලිස්ට් එකක් දෙනවා නෝනා. ඒ කාසාය කණ්ඩක එදාට ඔබ දෙන දාන ලිස්ට් එකේ මුලින්ම තියෙන්නේ අරක්කු බෝතලයක් කියලා. පිළිගන්නවද? දෙවැනියට තියෙන්නේ ගංජා සුරුටු දෙකක් කියලා. තුන්වැනියට තියෙන්නේ තවත් මොනවා හරි මත්ද්‍රව්‍යයක් කියලා. ඔබ මේ මොහොතේ පන්සලෙන් දෙන දාන සීට්ටුවට සංගයාම දෝෂාරෝපණය ලක් කළොත් ඔබට කවදා හරි කාසාය කණ්ඩලගේ දාන ලිස්ට් එකේ අරක්කු බෝතලේ ගංජා සුරුට්ටු ඔබලාට දෙන්න වෙනවද නැද්ද? හේතුඵල ධර්මය. අපේ ස්වාමීන් වහන්ස, එය පුද්ගලයෙකුට පන්සිල්වත් සුරැකීමට අපහසු වන අකුසලයෙන් පිරුණු වකවානුවක් නේද ස්වාමීන් වහන්ස? එදාට කුසලයක් නැහැ නේ පුතේ. තේන්න, එදාට කුසලයක් නැති වුණත් බුදුරජාණන් වහන්සේ කාසාය කණ්ඩකට දන් දෙන්න කියන්නේ දුස් සීල මිත්‍යා දෘෂ්ටිකයාට දෙන දානේ ආනිසංස 1000ක්. හරිද? එදා සංඝ සමාජයේ නියෝජනය කළත් කාසාය කණ්ඩක එයා අයිති වෙන්නේ දුස් සීල මිත්‍යා දෘෂ්ටිකේ තැනට. තේන්න, බුදුරජාණන් වහන්සේ මේ දානේ වර්ණනා කරන්නේ ඒකයි. එහෙනම් දැන් මම ඔබට මේ දානේ ආනිසංස කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා තිරිසන් සතාට දෙන දානේ ආනිසංස 100යි, මිත්‍යා දෘෂ්ටික දුස්සීල කෙනාට දෙන දානේ ආනිසංස 1000යි, සිල්වත් මිත්‍යා දෘෂ්ටිකයාට දෙන දානේ ආනිසංස 10000යි, සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂ ගාණයි. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා, එහෙමනම් සෝවාන් උත්තමේකුට දෙන්නා වූ දානේ ආනිසංස කොච්චර තියෙයිද? සකෘදාගාමි උත්තමේකුට, අනාගාමි උත්තමේකුට, මහරහතන් වහන්සේකුට දෙන්නා වූ දානේ මොන සංසයක් තියෙයිද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ඔබෙන් ප්‍රශ්න කරනවා. තේන්න, දැන් මම ආයිමත් මාතුකාවට යනවා, චීන කතාවට. ලෝකේ ඇති වෙලා තියෙනා වූ විනාශයන්ට යනවා. එතන විනාශයන්ට යද්දී දැන් මේ දානේ ආනිසංස පක්ෂම අකුසල් පක්ෂයට දැන් පෙරලන්න. කොහොමද පෙරලන්නේ? සිරිසන් සතාට දෙන දානේ ආනිසංස 100ක් තියෙනවා නම් තිරිසන් සතා අමු අමුයෙන් මරාගෙන කද්දී අකුසල් විපාකයන් කීයක් තියෙනවද? අන්න හේතුව. අකුසල් විපාකයන් 100ක්. හොඳට තේරුම් ගන්න. මිත්‍යා දෘෂ්ටික දුසිල්වතාට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටික දුසිල් වෙතෙකුට හිංසා කිරීමෙන් මරා දැමීමෙන් අකුසල් විපාකයන් කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. එහෙනම් සිල්වත් මිත්‍යා දෘෂ්ටිකයාට දෙන්නා වූ දාණයෙන් ආනිසංස 10000ක් තියෙනවා නම්
එහෙනම් නෝනා සිල්වත් මිත්‍යා දෘෂ්ටිකයකට හිංසා කිරීමෙන් මරා දැමීමෙන් පීඩා කිරීමෙන් විපාක ලැබෙන මේ අකුසල් විපාකයන් කීයක් තියෙනවද? 10000ක්. එහෙනම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන්නා වූ දානයේ ආනිසංස ලක්ෂ ගාණක් තියෙනවා නම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා කායිකව මානසිකව හිංසා කිරීමෙන් විපාක අකුසල් විපාක කීයක් තියෙනවද? ලක්ෂ ගාණක් තියෙනවා නම් සෝවාන් උත්තමේක් සකෘදාගාමී උත්තමේක් අනාගාමී උත්තමේක් රහත් උත්තමේකුට කායිකව මානසිකව පීඩා කළොත් කියන්න පුළුවන් ද විපාකේ තරම? එහෙනම් ලෝකේ තියෙන දෙන සාධාරණද අසාධාරණද? සාධාරණයි. මොකද ඒසා මනුස්ස හිංසනයන් මනුස්ස පීඩාවන් සමාජය තුල තියෙන රටේ ලෝකෙ හැමදෙම භික්ෂුවක් හැටියට මම දන්නවා නෝනා කොයිසා මානසික හිංසාවන් කායිකවත් කො අපිව හිංසා කරන බස් එකට යද්දි පාරකට යද්දි තේන්න අපිට අපේ පාඩුවේ කටයුත් අපිට කරගන්න අවස්ථාවක් නැහැ. එතනත් හිංසා කරනවා. අර ඉස්සරහා සීට් එකේ පූජක පක්ෂයේද කියලා මේ පෙනිපෙනි වාඩිලා ඉන්නවා. නමුත් නෝනා එතනින් ළඟට ගියාම සීට් එක දෙන්නේ නැහැ. තේන්නත්. ඉතින් ඒ වගේ නෝනා ඔබ බලන්න මේ සමාජය තුල තිරිසන් සතාට කරන්නා වූ අකුසලයෙන් ආනිසංස 100ක් තියෙනවා නම් මේ ලෝකේ මිනිස්සයෝ මොන අකුසල් කන්දක්ද කරන්නේ කියලා නෝනා? ඈ මොන අකුසල් කන්දක්ද කියලා? ඒතර බුදුරජාණන් වහන්සේ සත්‍යකට කියනවා සත්‍යක. ඍෂි වරේකට පුළුවන් මේ මුළු ලෝකෙම හලු කරන්න කියලා. එතකොට බලන්න ඍෂි වරේකට මේ මුළු ලෝකය හලු කරන්න පුළුවන් කියනවා නම් කවුද ওই ඍෂි වරයා කියන්නේ නෝනා? ඔය ඍෂි වරයා කියන්නේ අපේ සම්මා සම්බුද්ධ ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. එයා තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. නමුත් එයා සීලෙන් පරිපූර්ණ කෙනෙක්. ඒ සීලෙන් පරිපූර්ණ භාවය තුළ එයා රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තිය ජීවිතයට ගත්ත කෙනෙක්. ඒ රූපාවචර ධ්‍යානවල හතරෙනි ධ්‍යානතලයට ගිහිල්ලා ඒ හතරවෙනි ධ්‍යානතලය තුළින් දිව්‍ය චක්කු දිව්‍ය සෝත චතුූපපාත ඥාන පූර්වේ නිවාසානුස්සී ඥාන වගේ මේ ලෞකික ඥානයන් ශක්තිමත් කෙනෙක්. ඒ වගේ ඍෂිවරයෙකුට එයා තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. නෝනා එවැනි ඍෂිවරයෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක සාපේකින් ලෝකය හලු කරන්න කියලා. ඒතර මේ ලෝකය හලු කරනවා කියන්නේ මේක පුච්චලා අලුවඩක් කරනවා නෙමෙයි ඈ. ඒ සාපේන් මුළු සමාජයක් ලෙඩ කරන්න පුළුවන්. කාලගුණික දේශගුණික විපත්තීන් ඇති කරලා විනාශ කරන්න පුළුවන්. යුදමය තත්වයන් නැති කරලා එකිනෙකා එනකොටාගෙන විනාශ. මෙතනදී අලු කරනවා කියන්නේ ඒකයි ඈ. නැතෝ පුච්චලා අලු කරනවා නෙමෙයි ඈ. දැන් අර විශාලාවි සිද්ධ වුණේ තේන්න. එහෙනම් බලන්නකෝ ධානලාභී පුද්ගලයෙක් විදර්ශනා නුවණක් නැහැ යාට. එතකොට ධානලාභී පුද්ගලයෙක් රූපාවචර අරූපාවචර ධාන ශක්තියින් පුද්ගලයෙකුට නොනා උන්වහන්සේගේ සාපයට ලෝකය අලු කරන්න පුළුවන් කියන්නේ. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ගෙන්න පුළුවන්. පන්සිල් මළු අහන පිංගතෙක් තුල කොහොමද ඍෂිවරයෙක් සාප කරන්නේ? සාපයක් කරන්න විදියක් නැහැ නේ. ඍෂිවරයා කියන්නේ සීලයේ තුල ශක්තිමත් කෙනෙක් නේ. සීලයක් තියෙනවා නම් සමාධියක් තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම මෛත්‍රී තුල ශක්තිමත් කෙනෙක් නේ. ඒතකොට එනම් සීලයක් තියෙන කෙනෙක් මෛත්‍රියක් තියෙන කෙනෙක් කොහොමද සාපයක් කරන්නේ? ඒක වෙන්න බෑනේ නෝනා. දේශයක් තියෙන්නේ පෑ සාපයක් කරන්න. තේරුණාද? එතකොට අපි කියමු දේශයෙන් සාපයක් කළත් දේශය සකස් වුණ කෙනෙක් කරන සාපය කවදාක්වත් සාපයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඔහු දේශයෙන් කරන්නේ. තේන්න. ඒක සාපයක් බවට පත් වෙන්නේ මොකද ඔහු අකුසලයක් තුනයි. එහෙනම් නෝනා මොකද්ද මෙතන වෙන්නේ? ඍෂිවරයා සීලෙන් ශක්තිමත්. ඒ වගේම යාගේ ධ්‍යාන ශක්තියෙන් ශක්තිමත්. රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියෙන් තියෙනවා. එහෙනම් කොහොමද ඍෂිවරේ ලෝකය විනාශ වේවා කියලා සාප කරනවා කියන කාරණේ නෝනා ධර්මානුකූලව දකිද්දී. මොකද අපිට දකින්න අපිට හිතන්න මොකද ඔබ ඍෂිවරේකුත් නෙමේ මම ඍෂිවරේකුත් නෙමේ. එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ නෝනා? අපි හිතමු ඔබ ඍෂිවරේ කියලා. ඔබ රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියෙන් තියෙන චතුූපපාත ඥාන පූර්වසෝත දිව්‍ය චක්කු තියෙන ඒ ලෞකික ඥාණයන් තියෙන ඔබ ඍෂිවරේ. ඔබ කැලේ ඈතකට වෙලා හුදකලාව ජීවත් වෙනවා. මොනවා හෝ ගඩාගෙඩි ටිකක් නැත්නම් අල ටිකක් මුල් ටිකක් ගලවගෙන කාලා ඔබ ජීවත් වෙනවා. සමාජ ඇසුරක් ඔබට නැහැ. නමුත් කවුරුන් නෝ ඇවිල්ලා ඔබට කායිකව මානසිකව හිංසා කරන. තේරුණාද? බොරුවෙන් හිංසා කරනවා, වංචාවෙන් හිංසා කරනවා, කායිකව මානසිකව ඔබට හිංසා කරනවා. තේරුණා? නමුත් ඔබ දැන් ඍෂිවරේ. ඔබ සීලෙන් පරිපූර්ණ කෙනෙක්, මෛත්‍රියෙන් පරිපූර්ණ කෙනෙක්, සමාධියෙන් පරිපූර්ණ කෙනෙක්. එහෙනම් ඔබ කවදාක්වත් දේශයෙන් තීරණයක් ගන්න ඔබ යන්නේ නැහැ. එහෙනම් මොකද්ද ඍෂිවරයා සාප කරනවා කියන්නේ නෝනා? දැන් ඔබට පීඩා කරනවා. කායිකව පීඩා කරනවා, මානසිකව පීඩා කරනවා, බොරුවෙන් පීඩා කරනවා. නෝනා එයා කියන්නේ සංස්කාරයන්ට අදාළව ලෝකය පවතිවා. මොකද කියන්නේ? දේශය තිබ්බද එතන?
වෛරයක් තිබ්බා දෙතන ධර්මයක් ප්‍රකාශ කළේ. ධර්මයක් ප්‍රකාශ කළේ. මම මේ හිතන විදිහට කියන්නේ මේක වෙනස් නම් ඒක වෙනස් කරගන්න ඕනේ. මොකද මම ඍෂුවරයෙකුත් නෙමෙයි ඔබ ඍෂුවරයෙකුත් නෙමෙයි. එහෙම නැතුව ඍෂුවරයෙක් සාප කරන්න බෑ. සාපයක් නම් එතන දේශයේ තියෙන්න ඕනේ. දේශයෙන් කරන සාපයක් ලෝකයක් කළු කරන්න පුළුවන් විදිහක් වෙන්නේ නැහැ. එහෙනම් තමාට කරන කායික මානසික පීඩාව ඉදිරියේ ඒ ඍෂුවරයා කරන්නේ මෙත් සිතින් සංස්කාරයන්ට අදාළව ලෝකයේ පවතිවා. එහෙමනම් නෝනා මම මේ දේවල් ඔබට ප්‍රකාශ කරන්නේ ඍෂුවරයෙකුට පුළුවන් නම් එවැනි දෙයක් කරන්න. නෝනා අපි අතින් සමාජයේ ජීවත් වෙන කොච්චර සිල්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නවද නෝනා? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගත් ස්වාමීන් වහන්සේලා කොච්චර ඉන්නවද? ගිහි පින්වතුල්ලා අතර සීලයන් ආරක්ෂා කරන කුසල් මූලයන් වඩන පින්වතුල්ලා කොච්චර ඉන්නවද? එහෙනම් නෝනා අපි කරන අකුසල් එක්ක තේරෙනවද? අපි කරන මනෝ කර්මයන් එක්ක අපි මිනිස්සෙන්ගේ හිත රිදවන හැටියට මිනිස්සෙන්ට මානසිකව පීඩා කරන හැටියට නෝනා අපි සතුටු වෙන්න ඕනේ මේ ලෝකයේ මේ මොහොතේ තියෙන තැන. තේරෙනවද? මම දැන් ආනිසංස කිව්වනේ. තිරිසන් සතාට දෙන බත් වේලේ ආනිසංස 100ක් නම් ගැරන්ටි එක මරණ වේලාවේ අකුසල් ආනිසංස 100ක් තියෙන්න ඕනේ. තේරෙනවද? එතකොට මේවා නිසා අපි කාය කර්මයනුත් එකතු වෙලා මේ සකස් කරගන්නා වූ බලවත් මනෝ කර්මයන් මේ ලෝකෙට මේ විපාක දෙන්නේ ඒ මනෝ කර්මයන්. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවමානව ඉන්නවා. ඒ සම්මා සම්බුද්ධ ශාසනය තුළ උතුම් සීලයන් ආරක්ෂා කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේට කීකරු මහා සංඝරත්නයේ දසදහස් ගාණක් ඉන්නවා. නිරේතුරුවම සද්ධර්මය ඇහෙනවා. එතෙක් නොනා ඔය කියන මිලියන ගණන් විනාශ නම් මේ ලෝකෙ වෙන්න විදියක් නැහැ. ලෝකෙ වුණත් අපේ රට නම් ඒක වෙන්න විදියක් නැහැ. නමුත් එහෙම වෙන දවසක් එනවා නෝනා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අප්‍රමාදී වෙන්න කියලා. අපේ ගෞරව